සොරකම් මිනීමැරුම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මුදල් විශුද්ධිකරණය ආදී විවිධ අපරාධ චෝදනා යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයකින් වරෙන්තු කර ඇති නමුත් අධිකරණය මගහැර විදේශගත වී සිටින අය කවුරුන්ද ඒ එක් එක් පුද්ගලයාට ඇති චෝදනා කවරේද ඒ අය අතරින් රජයේ තනතුරු දරුවන් කවුද ඔවුන්ගේ තනතුරු හා පත්කිරීම් කළ බලධාරියා කවුද එසේ අධිකරණය මගහැර විදේශගත වූ අය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ශ්‍රී ලංකාවේ පවතින මහාධිකරණ 32කින් හා මහා මහේස්ත්‍රාධිකරණ 49කින් තොරතුරු ලබා ගත යුතු බව නීතිපොහෙතුමා මා වෙත වාර්තා කර තිබෙන ඒ සඳහා යම් කාලයක් ගතවනතුරු එම තොරතුරුෙන් ලද පසු ඉදිරියේදී මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි ඒ අධිකරණ නියෝග මත සිදු කරනවා යම් සැකකරුවෙක් ශ්‍රී ලංකා සමග දර්පණ ගිවිසුමකට එළඹී ඇති රාජ්‍යයක සිටි නම් ඔවුන්ට මේ රට දර්පණය කිරීම සඳහා විදේශ කටු අමාත්‍යාංශ හරහා අදාළ රාජ්‍ය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා යම් කිසි විෂය පුද්ගලයෙක් හෝ පුද්ගලයන් සම්බන්ධ යම් සිදුවීමක් ගැන විමසන්නේ නම් නියමිත තොරතුරු ලබා දීමට හැකි බව මම අවසන් වශයෙන් කියන්න කැමතියි. ඔබතුමාට කියන්න පුළුවන්ද කොතරම් කාලයකින් මේ තොරතුරු සභාගත කරන්න පුළුවන්ද? දැන් අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා, උද්‍යංග වීරතුංග ඉන්නවා. මේ ආදී රාජ්‍ය සේවයේ නිරත වෙච්ච මෙවැනි පුද්ගලයන් ගණනාවක් ඉන්නවා. ඒත් ඊට අමතරව තවත් නඩු තිබෙනවා. මේ නඩු සියල්ලම ලබා ගත්තාම අපි ලබා දෙන්න කියලා බලාපොරොත්තු. ඒත් මේ නඩු ගන්න මොකක් හරි කරුණු ඕන නම් ඒවා ලබා දෙන්න පුළුවන් මට කිව්වොත්. උඩු සහ මිනීමැරුම් වලට චෝදනා එල්ල වෙලා තිබෙන මාකන්දුරේ මදුෂ් වෙන පුජ්‍යලයා අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. මං හිතන්නේ ඩුබායි වල මෙවැනි මෙහෙයුමක් කරලා අපේ ආරක්ෂක අංශත් මැදිහත් වල එවැනි අත්අඩංගුවට ගැනීමක් කරන්න පුළුවන් නම් උදයංග වීරතුංග අර්ජුන මහේන්ද්‍රන් සහ ජාරිය ත්‍රිමසූරිය කියන තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂයෙන් වෙච්ච ක්‍රියාමාර්ග මොනවද? සම්පූර්ණයෙන් වාර්තාව ලබල දෙන්න ඒක ඉල්ලීම් කරාට ඒ රටවල උසාවියට පුළුවන් අන්තිම තීරණයක් අරගන්න. මම හිතන්නේ මේ පුද්ගලයාත් දැනට පස්සෙත් නීතිම පියවර ඩුබායි වල ගන්න තිබෙනවා.